අයිබෝ ඔකට සමහරකටය දකින්න ඇතිම වීඩියක් කර දැමේ විස්ස විසිහතර ළමයිට කර්මාන්ත්‍රසායනය අතාරන්න වද නැද් අතරන්න අහනු සහර ළමයි ඒකොල්ල මොකද කරන්න නොක විඩියක් කර වයක බැලව නැත්තන් විඩිය ඩිස්ක්‍රපෂන් බොක්ස් ලික තිෙනවා කැමතර හිල බලන්න මගේ උත්තරයක් දෙනවා වා රසයන් මේකන්ට කර්මාන්ත්‍රසායන මේ විද්වාට ගැටලුවක් තිීරවනවා ඒක අතාරන්න ඕනද නැද්ද ඇතනම් මම කියන්නේ සමස්තයක් විදිර අතාරන්න එපා ඒක ආවරණය කරගන්න මොනයම් මොහෝ ක්‍රමයක් හවාගන්න පුළුවන්න අනිවාරය හවාගන්න කියලා. ඉතින් අන්නේ වීඩියුවත් එක්ක ඊට පස්සේ එහෙම කර්මාන්තරසායනයේ මේ විදි පොඩිපොඩි අවුල් තියෙන කට්ටියට ඒක ආවරණය කරගන්න පුළුවන් විදිහ වැඩත්වා මේ පටන් ගන්න හදන්න. හරි. එතකොට මෙන්න මේ යන වීඩියෝ සීරීස් එකේ අරමුණු දෙකක් තියෙනවා. නැත්තම් මේක මෙන්න මෙහෙම ළමයිට වර කරගන්න පුළුවන්. නැත්තම් ඔයා ඉන්න තැන අනුව ඔයාට මේ වීඩියෝ එකේ ප්‍රයෝජනෙ මෙන්න මෙහෙම ගන්න පුළුවන්. අපි හිතමු ඔයාට මේ වෙද්දි කර්මාන්තරසායනයේ තියරි ක්ලාස් එකකින් කරලා හෝ අපේ YouTube එකේ සලා ගොඩක් කට්ටිය කර්මාන්තරසායන උගල්ලා තිනවා. ඒ වීඩියෝ එක බලලා ඔයා කර්මාන්තරසායන සිද්ධාන්ත ටික ඉගෙනගෙන ඉන්නවා. හැබැයි ඉගෙනගත්තට ඔයාට මේක අමතක වෙනවා නිතරම. නිතර නිතර පාඩම් කරන්න ඕන. හරි. දැනට ඇත්තටම ඉගෙනගත්තට කාරණා ටික මතක නැහැ. හරි. එහෙම ළමයිට ඔයා මේක පාවිච්චි කරන්න රැපිඩ් රිවිෂන් එකක් විදිහට. ඒකල කියන්නේ පොඩි වෙලාවකින් ටක් ගලායි මතක් කරගන්න මේ වීඩියෝ එක පාවිච්චි කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ වීඩියෝ එකේදී මම මේක එක්ස්ප්ලেইন කරන විදිහට ඔයාට කොලේක මේ කාරණා ටික ලියලා ඊට පස්සේ ඔයාට තව කෙනෙක්ට කියලා දෙනවා වගේ කියලා දෙන්න. ඔය ළමයි මේ තව කෙනෙක්ට කියලා දෙනවා වගේ කියලා දෙනකොට ඔයාට ඒක මතක හිටින විදිය වෙනස්. නිකන් ඔයා විභාගෙට පාඩම් කරනවා කියලා මානසිකත්වයේ හදාගෙන පාඩම් කරන එකයි ඔයා තව කෙනෙක්ට කියලා දෙනවා වගේ කරන එකිනුයි ඒක ඒ දෙක වෙනස්. එතකොට ඔයාට මේ කරුණු මොළයට යන විදිය වෙනස්. ඔයාගේ මතකයට යන විදිය වෙනස්. ඔබට try කරලා බලන්න. හරි. ඊළඟට මේ වෙදි කර්මාන්ත රසායනය අවුල්. ඒ කියන්නේ කරලා නැහැ. තියරි ක්ලාස් එක කරද්දිත් ඔයා ඒක මගේ ඇරියා. එහෙම ළමයි. හැබැයි දැන් ඔයාට කර්මාන්ත රසායනය ආයෙ කරගන්න ඕන. නමුත් තියරි ක්ලාස් එකේ සර්ගේ වීඩියෝ ටිකක් හරි YouTube එකේ වීඩියෝස් ටිකක් හරි බලපුවාම එක කර්මාන්තේට ලොකු වෙලාවක් යනවා. එහෙම බැලුවොත් මේකේ තියෙන මාතෘකාට ඉවර කරගන්න බෑ කියලා හිතන ළමයිට මෙන්න මෙහෙම විසඳුමක් දෙන්න. මම මේ කාරණා ටික පැහැදිලි කරන්නේ රිසෝස් බුක් එකේ කරුණු පෙළ ගස්සලා තියෙන පිළිවෙලට. ඒතර ඔයාට නෝට් එකක් විදියට රිසෝස් බුක් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඔයා කරන්න ඕන මේ වීඩියෝ කොහොඳට අහන් ඉන්න ඒ කර්මාන්තය ගැන දල අදහසක් ඔයා ගන්න. ඊට පස්සේ ඔයා මේක වීඩියෝ එක බලලා මේක ෂෝට් නෝට් එක හදාගෙන ඊට පස්සේ ඔයාට තියරි නෝට් එකක් විදියට ඕන රිසෝස් බුක් එක කියවලා කරුණු ටික ගොඩ දාගන්න. ඒතර රිසෝස් බුක් එක එකපාරක් කියවලා සමස්තේ ගොඩ දාගත්තට පස්සේ මම කියන්නේ එතනින් එහාට ඒකේ දෙන හැම වචනයක්ම පාඩම් කරන්න යන්න එපා. හරි. සිද්ධිය තේරුම් ගත්තට පස්සේ ඔයා මේ ෂෝට් නෝට් එක පාඩම් කරගෙන යන්න. ඇයි ඒ? දැන් අර වීඩියෝ එකේදී මම කියනවා ඔයාට අකාබනික රසායනයේ කාබනික රසායනයේ හොඳයි නම් ඔයාට රචනා ප්‍රශ්න පත්‍රයේ තියෙන කර්මාන්ත රසායනයේ ප්‍රශ්නය අතාරින්න පුළුවන්. හැබැයි MCQ 6ක වගේ ප්‍රමාණයක් එනවා. එතකොට ඔය කර්මාන්ත රසායනයේ ඇතැරලම ඉන්න කෙනෙක්ට වුණත් අර MCQ 6 ටාගට් කරලා හරි වැඩ කරන්න පුළුවන් මේ වීඩියෝ සෙට් එක හරහා. එතකොට ඔයාට රචනා ප්‍රශ්නය ලියන්න තරම්ම දැනුමක් ගොඩනැගුණ නැතත් ඔයාට පුළුවන් MCQ 6 වෙනුවෙන් මේ වීඩියෝස් එක වැඩ කරන්න. හැබැයි ඔයා දන්නේ නැතුව සමහර ලාවට MCQs වලට කියලා මේ වීඩියෝස් එක වැඩ කරොත් ඔයාගේ රචනා ප්‍රශ්න ලියන්න පුළුවන් මට්ටමට කර්මාන්ත රසායනය හැදෙන්න පුළුවන්. හරි. ඒ නිසා කර්මාන්ත රසායනය මේ විදිහ කරලා ඉන්න කට්ටියට ටක් ගාලා මතක් කරගන්න ක්‍රමයක් විදිහටත් ඊට පස්සේ කර්මාන්ත රසායනය කරලා නැති කට්ටිය සඳහා MCQs ටික ගොඩදාගන්න මට්ටමට වත් කර්මාන්ත රසායනය කරගන්න ඔයාට මේ වීඩියෝස් ටික පාවිච්චි කරන්න පුළුවන්. කවුරුණත් කමක් නැහැ. ඔයාට ඊට පස්සේ කරන්න තියෙන්නේ මම මේ කරනවා වගේම දවසට යම් වෙලාවක් අරගෙන කර්මාන්තයක් හෝ දෙකක් හෝ තුනක් ටග් ගාලා මතක් කරගන්න එක. මේකට ඔයාට පැය භාගයක් විතර යන්නේ. දැන් මම මේ පැහැදිලි කිරීම කරද්දී විනාඩි 20ක් විතරයි. හැබැයි ඔයාට මේක විනාඩි 10ෙන් කරන්න පුළුවන්. මම මේක ළමයික කරලා තියෙනවා. එහෙම විනාඩි 10ෙන් කර්මාන්තයක් මතක් කරගන්න පුළුවන් මට්ටමට ආවොත් මම ඔයාට ප්ලෑන් එකක් දෙන්නම්. කොහොමද එක්සෑම් එක ලඟ වුණාම මේ කර්මාන්ත ඔක්කොම ටික කොහොමද එක්සෑම් එකට කලින් බලාගන්නේ කියලා. හරි. ඒ නිසා මේකේදී විනාඩි 20ක් විතර ගියාට ඔයාට මේ විදිහට වාත තනීම කියන්න විනාඩි 10ක් 12ක් වගේ යන්නේ. ඒතර කර්මාන්තයක් විනාඩි 10ෙන් 12ෙන් මතක් තියාගන්න පුළුවන්. කියන්නේ ඔයාට ආවර්ජනය කරන්න පුළුවන් නම් හරි. ඒතර එක්සෑම් එක ලඟ වුණාම ටග් ගාලා මේ කර්මාන්ත ටික ආයෙ පාඩම් කරගෙන ඔයාට සුපිරියර කර්මාන්ත වලට සෙට් වෙන්න පුළුවන්. හරි නේද? හරි. එහෙනම් අපි අද පටන් ගන්නවා මැග්නීසියම් නිස්සාරණේ. මැග්නීසියම්ගේ කතාව තමයි අද තියෙන්නේ. ඉතින් මේක මේ බරපතලව හිතලා හැම ලොකුවට ගන්න එපා. ඔයා සරලව සැහැල්ලුවෙන් මේ වැඩේ කරන්න ඕන. හරි. ඒතර සමහර ලාවට අර පොතේ තියෙන පිළී වලට මොනවත් නැහැ. මේ කොළඟේ ප්‍රයෝජන මුලට ගන්න එහෙම ගැටලුවක් නැහැ. හරි. දැන් මැග්නීසියම් කිව්වහම ඔකල දන්නවා මේ මැග්නීසියම් මේ නිස්සාරණය කරන්න භාවිතා කරන ක්‍රමය තමයි ඩව් ක්‍රමය නේ ළමයි. හරි. මම ඒක මේකේ දාලා නැහැ. හරි. ඩව් ක්‍රමය. හරි. මේකේ ඩව් ක්‍රමය උමුලියන්න පුළුවන්. හරි.
එතකොට මොනවාද මේ මැග්නීසියම් ඇයි මේ මැග්නීසියම් ලෝක නිෂ්පාදනය කරන්නේ? දවා දන්නවද මැග්නීසියම් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් වෙන්නේ චීනය, ඊට පස්සේ ඇමරිකාව, ඊශ්‍රායලය වගේ රටවල්. හරි, මේ වගේ රටවල් ලෝකේ ප්‍රධාන වශයෙන් මැග්නීසියම් නිස්සාරණය කරනවා. එතකොට මොකටද මේ මැග්නීසියම් නිස්සාරණය කරන්නේ? මොකද මැග්නීසියම් වල දෙන ප්‍රයෝජන. දැන් මැග්නීසියම් කියන ළමයි සැහැල්ලු ලෝහයක්. හරිද? S ගුණුවේ තියෙන්නේ නේ. ඔකල දන්නවා D ගුණුවේ ලෝහ තරම් තද ලෝහයක් නෙමෙයි, දෘඩ ලෝහයක් නෙමෙයි. එතකොට මැග්නීසියම් කියන ලෝහය පාවිච්චි කරන්න පුළුවන් වෙනත් ලෝහයක මිශ්‍ර කරලා මිශ්‍ර ලෝහ හදන්න. මේ මිශ්‍ර ලෝහතන විශේෂත්වය තමයි මේකවල ශක්තිමත් සහ සැහැල්ලුයි. එතකොට ශක්තිමත් සැහැල්ලු මිශ්‍ර ලෝහ හදන්න මැග්නීසියම් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ මිශ්‍ර ලෝහ පාවිච්චි කරනවා ඔය ගුවන් යානාවල කොටස් නිෂ්පාදනයට, වාහනවල කොටස් නිෂ්පාදනය කරන්න, ඒ වගේම බයිසිකල් වගේ දේවල් නිෂ්පාදනය කරන්න, හරි, සමහර ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය කරන්නත් පාවිච්චි කරනවා. හරි, ඒ සැහැල්ලුයිනේ, ඒ වගේම ශක්තිමත්. ඊට අමතරව ඔය මැග්නීසියම් පාවිච්චි කරනවා ඖෂධ නිෂ්පාදනය කරන්න. ඉස්සර ටීවී වල ඇඩ් එකක් ගියා මිල්ක් ඔෆ් මැග්නීසියා කියලා, ආමාශය ඇති වෙන ආම්ලිකතාවය මැඩ පවත්වන්න පාවිච්චි කරන ඖෂධයක්. ඒතර ඖෂධ නිෂ්පාදනය කරන්න. ඊට අමතරව ඔකල දන්නවා ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ වගේ වැදගත් කාබනික ප්‍රතික්‍රියා ප්‍රතිකාරක නිෂ්පාදනය කරන්න මැග්නීසියම් පාවිච්චි කරනවා. ඒ වගේම ඔකල දන්නවා මැග්නීසියම් දහනයේ වෙද්දී ආවේනික වර්ණයක් නැති වුණාට දීප්තියක් ලබා දෙනවා මැග්නීසියම් දහනය වෙන. ඒ නිසා මේ මැග්නීසියම් පවුඩර් ගිනිකෙලි කර්මාන්තය සඳහා භාවිත කරනවා. ඒ වගේ ප්‍රයෝජන ටිකක් වාට මතක් කරගන්න පුළුවන්. හරි. ඒතර මැග්නීසියම් නිෂ්පාදනය කරන ක්‍රමයේ ඩව් ක්‍රමය ඔයා දන්නවා. මේ ක්‍රමයේදී ඔයාට අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා, බිටන් ද්‍රාවණය, සාන්ද්‍රිච් සියල් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයාට බිටන් ද්‍රාවණය, සාන්ද්‍රිච් සියල්, ඊට පස්සේ හුණුගල්, එහෙම නැත්නම් ඩොලමයිට් වගේ කැල්සියම් කාබනේට් අඩංගු සංයෝගයක් අවශ්‍ය වෙනවා. ඒතර අමුද්‍රව්‍ය ටික HCl, ඊට පස්සේ බිටන් ද්‍රාවණය සහ හුණුගල් කියලා මතක තියාගන්න පුළුවන්. හුණුගල් කියනකොට කැල්සියම් කාබනේට් කියලා ලියන්න එපා, හුණුගල් කියලා ලියන්න. එහෙම නැත්නම් ඩොලමයිට් කියලා ලියන්න. ඒක තමයි රසායනික ද්‍රව්‍ය, කැල්සියම් කාබනේට්, ඩොලමයිට් නම් කැල්සියම් කාබනේට්, මැග්නීසියම් කාබනේට් කියලා මතක තියාගන්න. හරි. එතකොට මේ ද මැග්නීසියම් ගැන පොඩ්ඩක් නිකන් අපි ස්වභාවයේ තියෙන විදිහ බැලුවොත් මතක තියාගන්න, මැග්නීසියම් කියන්නේ පෘථිවි කබලයේ අටවෙනියට සුලභ මූල් ද්‍රව්‍ය. ඒතර මේ මැග්නීසියම් නිදහස් මූල් ද්‍රව්‍යයක් විදිහට නෑ, වෙනත් මූල් ද්‍රව්‍යක සංයෝජනය වෙලා ඛනිජාකාරයෙන් සුලභ විදිහට තියෙනවා. පෘථිවි කබලේ තියෙනවා. නමුත් හොයාගෙන තියෙනවා මැග්නීසියම් නිස්සාරණය කරන්න පුළුවන් මේ මුහුදු ජලය භාවිත කරලා කියලා. මුහුදු ජලයේත් මැග්නීසියම් ධන දෙක අයන බහුල වශයෙන් තියෙනවා. ඒ කියන්නේ වැඩියෙන් තියෙන සෝඩියම් ධන දෙක අයන, ඊට පස්සේ Cl- අයන තියෙනවා. කැටායන විදිහට ගත්තොත් එහෙම සෝඩියම් ප්ලස් තමයි වැඩියෙන් තියෙන, ඊට පස්සේ මැග්නීසියම් 2+ තියෙනවා. හරි. එතන මුහුදු ජලයේ තියෙන මැග්නීසියම් 2+ වලින් මැග්නීසියම් නිස්සාරණය කරන එක ලාභදායි කියලා හොයාගෙන තියෙනවා. හරි. එතකොට මේ මුහුදු ජලයේ කෙලින්ම මැග්නීසියම් නිස්සාරණය කරන්න ගන්නේ නැහැ. හරි. මේකේ අවසානයේ ඔකල දන්නවා මැග්නීසියම් ක්ලෝරයිඩ් විලීන ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරන්නේ. ඒකයි මම කිව්වේ අර මුල ඉඳන්ම නෙමෙයි, අගත් එක ගලප ගන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. මැග්නීසියම් ක්ලෝරයිඩ් වල විලීන ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරන එක තමයි මේකෙදි කරන්නේ. එහෙනම් මැග්නීසියම් ක්ලෝරයිඩ් හදා ගන්න වෙනවා මේකෙදි. එතකොට මේ මුහුදු ජලයේ තියෙන මැග්නීසියම් 2+ ටික මැග්නීසියම් ක්ලෝරයිඩ් බවට පත් කිරීමක් මේකේ කරනවා. හැබැයි මේකට මැග්නීසියම් මුහුදු ජලයේ කෙලින්ම පාවිච්චි කරන්න බෑ. හරි. එතකොට මේකෙදි කරන්නේ ඔයගොල්ලෝ දන්නවා ලුණු නිෂ්පාදනය කියලා එකක් තියෙනවා. හරි. මේක ඔයගොල්ලන්ගේ සිලබස් එකේ ඉස්සර තිබ්බා, දැන් නැහැ. එතකොට ලුණු නිෂ්පාදනය කරන්න ළමයි මේ තටාක තියෙනවා. හරි. තටාක 1 2 3 කියලා තටාක තුනක් තියෙනවා ලංකාවේ ලුණු නිෂ්පාදනය කරනකොට ඒ ක්‍රමයේ පාවිච්චි කරනවා. එතකොට මේකෙදි කරන්නේ මුහුදු ජලය පොම්ප කරනවා. හරි. පළවෙනි තටාකයේදී ඒකෙදි ජලය වාෂ්ප කරනවා. වාෂ්ප කරලා ඒකේ තියෙන සමහර සංයෝග අවක්ෂේප කරගන්නවා කැල්සියම් කාබනේට් වගේ. ඊට පස්සේ ජලයේ අර වාෂ්ප කිරීම තුළ ඒ ද්‍රාවණයේ සාන්ද්‍රණය වැඩි වෙනවා. ඊට පස්සේ අර උඩ තියෙන ද්‍රාවණය හපෝ යනවා දෙවෙනි තටාකයට. ඒකෙදි තව ටිකක් මුහුදු ජලය වාෂ්ප කරපුවාම තවත් ද්‍රාවණයේ සාන්ද්‍රණය වෙනවා. ඒතකොට ඒකේ කැල්සියම් සල්ෆේට් වගේ තියෙන අවක්ෂේපන. ඊට පස්සේ තුන්වන තටාකයට යනවා. තුන්වන තටාකයේදී තවදුරටත් ජලය වාෂ්ප කරනකොට ලුණු අවක්ෂේප වීම සිද්ධ වෙනවා. තව පොඩි රසායනික සංයෝගයක් දෙයක් අවක්ෂේප වෙනවා. ඒක මම පස්සේ කියන්නම්. ඒතකොට ලුණු ප්‍රධාන වශයෙන් අවක්ෂේප වෙනවා. ඊට පස්සේ දැන් මේ උඩ තියෙන ද්‍රාවණය තියෙනවානේ, මේක අයින් කරනවා. ඔකට තමයි බිටන් ද්‍රාවණය කියලා කියන්නේ. ඒතකොට බිටන් ද්‍රාවණය ගත්තාම මේකේ මැග්නීසියම් 2+ සාන්ද්‍රණය මුහුදු ජලයට වඩා වැඩි වෙනවා. සාමාන්‍යයෙන් මුහුදු ජලය ගත්තාම හරි මැග්නීසියම් 2+ වල ස්කන්ධ ප්‍රතිශතය 0.13ක් විතර වෙනවා. හරිද? එතකොට මේ මුහුදු ජලය ලුණු නිෂ්පාදනය කරාට පස්සේ ලැබෙනවා බිටන් ද්‍රාවණය. මේ බිටන් ද්‍රාවණය තමයි ගන්නේ ප්‍රධාන වශයෙන් මේ මැග්නීසියම් නිස්සාරණය කරන්න. දැන් ඊට අමතරව ළමයි ඔයගොල්ලෝ අහලා ඇති ආරෝ තාක්ෂණය කියලා එකක්. ආරෝ තාක්ෂණය. හරි. ආරෝ තාක්ෂණය නැත්නම් රිවර්ස් ඔස්මෝසිස් ටෙක්නොලොජි එක. මේ රිවර්ස් ඔස්මෝසිස් මේකට සිංහලෙන් කියන ප්‍රතිආශ්‍රිතය කියලා. මේ ආරෝ තාක්ෂණයෙන් හදාගන්න ද්‍රාවණයකුත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම ගන්න පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ළමයි මේ මුහුදු ජලයේ ප්‍රතිආශෘතිය කියලා එකක් තියෙනවා. මේ ප්‍රතිආශෘතියදී කරන්නේ ඔයා හිතන්න විවිධ දේවල් දියවිත ද්‍රාවණයක් තියෙනවා, විවිධ දේවල් දියවිෂ ද්‍රාවණයක් තියෙනවා. මේ ද්‍රාවණයෙන් හරි මේ පටලයක් කරහා පිරිසුදු ජලය ටික වෙන් කරගන්නවා. පිරිසුදු ජලය ටික වෙන් කරගන්නවා. හරි. විවිධ දේවල් දියවිත ද්‍රාවණයක් තියෙනවා. මේ ද්‍රාවණයෙන් පිරිසුදු ජලය ටික පටලයක් කරහා වෙන් කරගන්නවා. හරි. ඒතර මේකෙදී මේ
විදේවල් දියවලා තියෙන ද්‍රාවණයෙන් පිරිසුදු ජලය ටික වෙන් කරගන්න අපිට බාහිර පීඩනයක් නැත්තම් ද්‍රාශිතික පීඩනයක් ඇති කරන්න සිද්ධ වෙනවා. ඒක නම් මම කතා කරන්න බලාපොරොත්තුවක් නෑ. නිකන් ඔයා මතක තියාගන්න ප්‍රතිආශෘතිය කියලා කියන්නේ විදේවල් දියවිත ද්‍රාවණයකින් ජලය ටික නැත්තම් ඒ ද්‍රාවණයේ තියෙන ද්‍රාවකය වෙන් කර ගැනීම. අපි ජලීය ද්‍රාවණ ගැන කතා කරන විට පිරිසුදු ජලය වෙන් කර ගැනීම. ඒතර මේ ඉතිරිව ද්‍රාවණයේ තියෙනවා මේ ඉතිරිව ද්‍රාවණයේ තියෙන අර අයනවල හෝ ප්‍රභේදවල සාන්ද්‍රණ ඉහළ යනවා. ඒතර මුහුදු ජලය නම් පාවිච්චි කරන්නේ මුහුදු ජලයේ වතුර ටික අයින් කරපුවාම ද්‍රාවණයක් ලැබෙනවා. ඒ ද්‍රාවණයේ අයනවල සාන්ද්‍රණය ඉහළයි. අන්නේ ද්‍රාවණය බිටර්න් ද්‍රාවණය ලෙස හඳුන් සෝරි බ්‍රයින් ද්‍රාවණය ලෙස හඳුන්වලා ඒක පාවිච්චි කරනවා මැග්නීසියම් නිස්සාරණය කරන්න. එහෙනම් මුහුදු ජලය ප්‍රතිආශෘතියට ලක් කිරීමෙන් ලැබෙන බ්‍රයින් ද්‍රාවණය. ඒක ළමයි අර ද්‍රාවණයේ තියෙන වතුර ටික අයින් කරන සම්පූර්ණයෙන් නෙමෙයි වතුර යම් ප්‍රමාණයක් අයින් කරපුවම සාන්ද්‍ර ද්‍රාවණයක් ලැබෙනවා. අන්නේ සාන්ද්‍ර ද්‍රාවණය බ්‍රයින් ද්‍රාවණය ලෙස සලකා හරි ඒක නම දෙන බ්‍රයින් ද්‍රාවණය කියලා පස්සේ කතා කරනවා. බ්‍රයින් ද්‍රාවණය ගැන ඔයාලා සිලබස් එකේ රිසෝස් බුක් එකේ සඳහන් වෙන්නේ මෙන්න මේ ද්‍රාවණයට බ්‍රයින් ද්‍රාවණය කියලා. ඒතර ලුණු නිෂ්පාදනයෙන් පස්සේ ලැබෙන ද්‍රාවණය බිටර්න් ද්‍රාවණය, ඊට පස්සේ මේ ආරෝ වලින් පස්සේ නැත්තම් ප්‍රතිආශෘතියෙන් පස්සේ ලැබෙන ද්‍රාවණය හඳුන්වනවා මේ බ්‍රයින් ද්‍රාවණය. වචන පරිස්සමට පැටලි හරි බ්‍රයින් ද්‍රාවණය වතුර ටික පුළුවන් තරම් අයින් කරගන්නවා. ඊට පස්සේ ලැබෙන සාන්ද්‍ර ද්‍රාවණය බ්‍රයින් ද්‍රාවණය සිය සලකා පාවිච්චි කරනවා මේ මැග්නීසියම් නිස්සාරණය කරන්න. ලුණු නෙමෙයි මැග්නීසියම් නිස්සාරණය කරන්න. හරි එතකොට ඔන්න ඔය විදිහට බිටර්න් හෝ අර රිවර්ස් ඔස්මොසිස් වලින් පස්සේ ලැබෙන බ්‍රයින් ද්‍රාවණය පාවිච්චි කරනවා. ඒ ද්‍රාවණ දෙකේම මැග්නීසියම් 2+ අයන සාන්ද්‍රණය ඉහළයි මැග්නීසියම් නිස්සාරණය කරා. හරි. දැන් අපි හිතමු අපි ළඟ බිටර්න් ද්‍රාවණය තියෙනවා කියලා. එතකොට මේකෙදි ළමයි මතක තියාගන්න ස්ටෙප්ස් හතරක් තියෙනවා. ඔයා මේ ස්ටෙප් එකකින් ස්ටෙප් එක සම්පූර්ණයෙන් පාඩම් කරන්න කලින් මේ එක එකක් ස්ටෙප් වල තියෙන ප්‍රධාන කාරණා ටික එළියට ගන්න. පළවෙනි ස්ටෙප් එකේදී කරන්නේ කැල්සියම් ඔක්සයිඩ් නිෂ්පාදනය කර ගැනීම. දෙවෙනි ස්ටෙප් එකේදී කරන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයෙන් වෙන් කර ගැනීම. තුන්වෙනි ස්ටෙප් එකේදී කරන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් නිෂ්පාදනය කර ගැනීම. හතරවෙනි ස්ටෙප් එකේදී කරන්නේ හරි මැග්නීසියම් ක්ලෝරයිඩ් ක්‍රිස්ටල්ස් ස්පටික හදලා පස්සේ ඒක විද්‍යුත් විච්ඡේද කෝෂයට දාලා හරි විද්‍යුත් විච්ඡේදනය කිරීම. හරි ඔන්න ඔය විදිහට ඉස්සල්ලා ඔයා ඒ ප්‍රධාන පියවර හතරේ නැත්නම් පියවර හතරේ තියෙන ප්‍රධාන කාරණා ටික එළියට ගන්න. ඊට පස්සේ බලන්න මේක විස්තර කරන්න. දැන් පළවෙනි පියවරේදී ළමයි ඔන්න වාට ඕන වෙනවා පළවෙනි අමුද්‍රව්‍ය හුණුගල්. මේ හුණුගල් වල තියෙන කැල්සියම් කාබනේට් මොකද කරන්නේ? තාපයෝජනය කරනවා. තාපයෝජනය කරපුවාම කැල්සියම් ඔක්සයිඩ් එක කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. මම ප්‍රතික්‍රියාවට මෙතන දාලා තියෙනවා. මම එකින් එක තීරු ගන්නවා වගේ කියලා දෙන්නේ නැහැ. සමහර තැන්වලදී පොයින්ට් අවුට් කරන්නම්. හරි. එතකොට කැල්සියම් හුණුගල් ටික තාපයෝජනය කරපුවාම වාට කැල්සියම් ඔක්සයිඩ් ගණය සහ කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා. හිතන්න වාට හුණුගල් නැහැ කියලා. ඔයා අරගෙන ඩොලමයිට්, ඩොලමයිට් අරගෙන ඇවිල්ලා ඔයා තාපයෝජනය කරොත් ඔයාට හැදෙනවා කැල්සියම් ඔක්සයිඩ් එක මැග්නීසියම් ඔක්සයිඩ්. ඒ දෙකම ඝන විදිහට තියෙන. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. හරි. අයි පොඩක් ඩොලමයිට් පැත්තකින් තියමුකො. දැන් මෙන්න මේ හුණුගල් තාපයෝජනයෙන් ලැබෙන කැල්සියම් ඔක්සයිඩ් තමයි අර යන දෙවෙනි පියවරට ළමයි. මෙන්න මේ කැල්සියම් ඔක්සයිඩ් නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන් ඔයාට මොනා කරලාද? ඔය හැදෙන කාබන් ඩයොක්සයිඩ් ටික කාර්යක්ෂමව ළමයි ඉවත් කරන්න ඕන පද්ධතියෙන්. හරි. කාබන් ඩයොක්සයිඩ් ටික ඉක්මනින් පද්ධතියෙන් ඉවත් කරගන්න පුළුවන් නම් ඔයාට කැල්සියම් මේ හුණුගල් තාපයෝජනයේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. ඒකට හේතුව තමයි කාබන් ඩයොක්සයිඩ් ළමයි පද්ධතිය තුළ ඉතුරු වුණොත් එහෙම ඉදිරි ප්‍රතික්‍රියා නැත්නම් පසු ප්‍රතික්‍රියාවක් වර්ධනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් නැවත කැල්සියම් ඔක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා නැවත කැල්සියම් කාබනේට් ජනනය වීමක් වෙන්න පුළුවන්. ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් බවට මේක පත් වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රතික්‍රියාව පුළුවන් තරම් දකුණට නැඹුරු කරගන්න කාබන් ඩයොක්සයිඩ් ටික පුළුවන් තරම් පද්ධතියෙන් ඉවත් කරගන්න ඕන ඉක්මනට. එහෙනම් ඔන්න කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන් විදියක් ඔය අවස්ථාවේදී. ඉතින් ඒක ඩොලමයිට් මේ ඩොලමයිට් තාපයෝජනය කරත් ඒක අදාළයි. හරි. එතනදී කාබන් ඩයොක්සයිඩ් එක පුළුවන් තරම් ඉක්මනට අයින් කරගන්න ඕන. හරි. එහෙනම් කාර්යක්ෂමතාව වැඩි කරගන්න පුළුවන් විදියක් විදියට ඒක මතක තියාගන්න. ඔතනදී වෙන්න පුළුවන් පොඩි ගැටලුවකුත් තියෙනවා. ඒ තමයි ළමයි ඒ හුණුගල් දහනයේදී හුණුගල් පිලිස්සීමේදී හුණුගල් තාපයෝජනයේදී සමහර වෙලාවට කැල්සියම් කාබනේට් යම් ප්‍රමාණයක් ඉතුරු වෙලා ඒක කැල්සියම් ඔක්සයිඩ් එක අපද්‍රව්‍යයක් විදිහට පවතින්න පුළුවන්. ඒක ගැටලුවක් කියලාත් මතක තියාගන්න. හරි. කොහොම හරි ඔන්න දැන් පළවෙනි පියවරෙන් හදාගත්ත කැල්සි දැන් ඔයා මේක චිත්‍රයක් මවා ගන්න ඕන ළමයි. චිත්‍රයක් මවා ගන්න. එකපාරක් දෙපාරක් මේ සිද්ධිය මේක කියවලා චිත්‍රයක් මවා ගන්න. හරි. එහෙම තමයි මේක පාඩම් කරන්න ලේසි. ඊට පස්සේ කැල්සියම් ඔක්සයිඩ් එක ඔන්න දැන් අරගෙන එනවා. හරි. අරගෙන ඇවිල්ලා දෙවන පියවර ක්‍රියාත්මක කරන්න යන්නේ ඔන්න තියෙනවා බිටර්න් ද්‍රාවණය. බිටර්න් ද්‍රාවණයට මේ කැල්සියම් ඔක්සයිඩ් එක දානවා. තව දන්නවා පළවෙනි කාණ්ඩයේ සහ දෙවන කාණ්ඩයේ S ගුණුවේ ලෝහ ගත්තාම ලෝහ ඔක්සයිඩ් ගත්තාම පළවෙනි කාණ්ඩයේ ලෝහවල ඔක්සයිඩ් සියල්ල ජලයේ දියවලා හයිඩ්‍රොක්සයිඩ් හදනෝනේ. දෙවන කාණ්ඩයේ ලෝහවල ඔක්සයිඩ් ගත්තාම විශේෂයෙන්ම කැල්සියම් ස්ට්‍රොන්ටියම් බේරියම් මේකලංග ඔක්සයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා ළමයි හයිඩ්‍රොක්සයිඩ්. ඔය බෙරිලියම් ඔක්සයිඩ් මැග්නීසියම් ඔක්සයිඩ් ජලයත් සමග සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා සලකන්න. එහෙනම් කැල්සියම් ඔක්සයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා හදනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ යම් තාක් දුරට ජලයේ දියවෙන
හයිඩ්‍රොක්සයිඩයක් හොඳටම දිය වෙන්නේ හරි යම්තා දිය වෙනවා ඉතුරු ටික අවක්ෂේප වෙනවා. එහෙනම් කැල්සියම් ඔක්සයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි වශයෙන් අවක්ෂේප වෙනවා. ඕන දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. හැබැයි මම කිව්වා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් යම් ප්‍රමාණයක් දිය වෙනවා කියලා. ඔන්න අර හැදිච්ච කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගණෙන් යම් ප්‍රමාණයක් දිය වෙලා ද්‍රාවණයට කැල්සියම් 2+ සහ OH- දෙනවා. ඉතින් මේ ජලීය ද්‍රාවණයේ දිලමයි මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ට පුළුවන් අර කැල්සියම් 2+ සහ OH- එක සමතුලිතයක් ඇති කරගන්න. හරි? දැන් මේ ද්‍රාවණයේ මැග්නීසියම් 2+ ඉන්නවා. ළමයි මතක තියාගන්න කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාවිතාවයට වඩා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාවිතාවය අඩුයි. ද්‍රාවිතාවය අඩුයි. මෙන්න මේ හේතුව නිසා අර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙලා නිදහස් කරන OH- එක මැග්නීසියම් 2+ට පුළුවන් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට අවක්ෂේප වෙන්න. මේක වෙන විදිහකට කියනවනම් අපි කියනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාවිතාවයට ද්‍රාවිතාව ගුණිතයට වඩා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාවිතාව ගුණිතය අඩුයි කියලා. ඒ කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙලා ලබා දෙන අර පොඩි OH- ප්‍රමාණයත් එක්ක මැග්නීසියම් 2+ට පුළුවන් අවක්ෂේප වෙන්න. එතකොට මොකද වෙන්නේ? අර මැග්නීසියම් 2+ OH- අරගෙන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දර අවක්ෂේප වෙනකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් OH- එක තියන්ගෙන සමතුලිතයේ OH- සාන්ද්‍රණය අඩු වෙනවා. ඔයා දන්නවා ලීචැටලි මූල් ධර්මයට අනුව ඔය වගේ අවස්ථාවක අඩුවිච්ච OH- ටික සම්පූර්ණ කරන්න කියලා හිතාගෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තව තව දිය වෙනවා. තව තව දිය වෙලා ද්‍රාවණයට OH- දෙනකොට ද්‍රාවණයේ මැග්නීසියම් 2+ තව තව OH- අරගෙන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දර අවක්ෂේප වෙනවා. ඉතින් අපිට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කළා ඔය විදිහට සියලු මැග්නීසියම් 2+ ටික මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් දර අවක්ෂේප කරගන්න පුළුවන්. මෙන්න මෙතනදී සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තියෙනවා. මැග්නීසියම් 2+ ඉවර වුණාට පස්සෙත් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතුරු වෙනවා නම් ඒ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ළමයි අර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක අවක්ෂේපයක් විදිහට පෙරලා වෙන් කරලා ගන්නකොට එන්න පුළුවන්. ඒක ගැටලුවක්. ඒ නිසා යම් ගණනය කිරීමකට පස්සේ මෙන්න මේ කැල්සියම් ඔක්සයිඩ් එකතු කිරීම පළවෙනි පියවරෙන් හදාගන්න කැල්සියම් ඔක්සයිඩ් අර බිටර්න් ද්‍රාවණයට එකතු කරනකොට එකතු කරන්නේ ළමයි ඒ කැල්සියම් ඔක්සයිඩ් නිසා හැදෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ටික අර මැග්නීසියම් 2+ සියල්ල තැම්පත් වෙලා ඉවර වෙනකොට ඉවර වෙන විදියට. ඒ කියන්නේ අවසාන මැග්නීසියම් 2+ ටිකත් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙලා ඉවර වෙනවා. කීපදේ තේරුණාද? ඒ කියන්නේ මැග්නීසියම් 2+ අවක්ෂේප කරගන්න ප්‍රමාණවත් තරමට පමණයි කැල්සියම් ඔක්සයිඩ් එකතු කරන්නේ. එහෙම නැති වුණොත් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අපද්‍රව්‍යයක් විදිහට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක කලවම් වෙනවා. ඒක පොඩ්ඩක් එතන මතක තියාගන්න ඕන කාරණයක් අහුවත් ලියන්න. හරි. එතකොට මෙන්න මේ අවක්ෂේපන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක පෙරලා වෙන් කරලා ගන්නවා. යනවා ස්ටෙප් 3 වලට. පියවර තුනේදී කරන්නේ මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ළමයි සාන්ද්‍රචීල එක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් හදා ගන්නවා. මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් හදා ගන්නවා. මේක තමයි පියවර තුනේදී සිද්ධ වෙන්නේ. පියවර හතරේදී මේ ද්‍රාවණය තදින් රත් කරලා ජලයේ ටික වාෂ්ප කරනවා. ජලයේ ටික වාෂ්ප කරපුවාම මුලින්ම ලැබෙනවා සජල මැග්නීසියම් ක්ලෝරයිඩ් ස්පටික. දැන් ඔයාලා රිසෝස් බුක් එකේ නම් මේක ලියන්න පටන් ගන්න ඇත්තටම මෙන්න මේ 6H2O පියවර ඉඳන් මම මේක නිකන් අමතරව දැම්මේ. ද්‍රාවණය රත් කරපුවාම සජල මැග්නීසියම් ක්ලෝරයිඩ් ස්පටික ලැබෙනවා කියලා රිසෝස් බුක් එකේ මේ ප්‍රතික්‍රියාව නැහැ. ඒක නිකන් වාට අදහසක් ගන්න දැම්මේ. ඒතර මෙන්න මේ වගේ සජල මැග්නීසියම් ක්ලෝරයිඩ් ස්පටික ලැබෙනවා. මේක තවදුරටත් රත් කරනකොට ජලයේ ක්‍රමයෙන් ඉවත් වෙනවා. මෙහෙම රත් කරගෙන යනවා ළමයි. හැබැයි ජලයේ සියල්ල ඉවරම රත් කරන්නේ නැහැ. ස්කන්ධය අනුව 16%ක් ජලයේ හිටින මට්ටමට වෙනකන් ගිනවා. ඒ මට්ටමට වගේ කියන ස්කන්ධය යනවා 16%ක් විතර ජලය පවතින මට්ටමට ගෙනවා. හැබැයි මෙන්න මේකේ පොඩ්ඩක් ඔයා බලන්න ජලයේ ස්කන්ධ ප්‍රතිශතය මේක තමයි රිසෝස් බුක් එකේ තියෙන අවසාන අවස්ථාව. ඒ කියන්නේ මෙතෙන් වෙනකන් රත් කරලා ඊට පස්සේ නිකන් විද්‍යුත් විච්ඡේදයට රයි යනවා එකක් පෙන්වන්නේ. නමුත් මෙතන ගණනය කිරීමක් කරලා බලන්න ඇත්තටම මෙතන ජලයේ ස්කන්ධ ප්‍රතිශතය 16%ද කියලා සමහරවට වඩා තේරෙයි. තව ටිකක් ජලය අඩු කරන්න ඕන කියලා. ඒක ගැටලුවක් නෑ. ඔයා මේ පියවරේදී ඇහුවොත් ලියන්න ඕන මේ 6-4 වෙනවා 4-2 වෙනවා. ওই විදිහට ජලය ක්‍රමයෙන් අඩු කරගෙන 16%ක් ස්කන්ධය යනවා ජලයේ පවතින මට්ටම මේ සජල මැග්නීසියම් ක්ලෝරයිඩ් ටික ගේනු රත් කර කර. හරි. ඔන්න 16%ක් විතර ජලයේ තියෙද්දී ඊට පස්සේ මේ සජල මැග්නීසියම් ක්ලෝරයිඩ් ස්පටික ටික අරගෙන යනවා මොනවටද? හරි, විද්‍යුත් විච්ඡේදනය කරා. මම මෙතන විද්‍යුත් විච්ඡේද කෝෂය ඇන්දේ නැහැ. සාමාන්‍ය විද්‍යුත් විච්ඡේද කෝෂයක් ඇඳලා නම් කරන්න අහන්න තියෙන chance එක ගොඩක් අඩුයි. නමුත් ඒක ඇතුලේ ක්‍රියාවලිය පොඩ්ඩක් මතක තියාගන්න උත්සාහ කරන්න. හරි, වානේ බඳුනක් තියෙනවා. මේ වානේ බඳුන තුලට දානවා මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් අර සජල ස්පටික ටික. මේක මේන්ටේන් කරන උෂ්ණත්වය සෙල්සියස් අංශක 700ක් 800ක් විතර. මම මේ අගයන් ටික පාඩම් කරන ක්‍රමයක් වාට කියලා දෙන්නම්. 700ක් 800ක් විතර මේකට දැම්මම පස්සේ ළමයි මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් වල තියෙන මේ උෂ්ණත්වය නිසා අර ජලය ටික වාෂ්පලා යනවා. ඔන්න දැන් ජලය මුකුත් නැහැ, මැග්නීසියම් ක්ලෝරයිඩ් විතරයි. ඔය මැග්නීසියම් ක්ලෝරයිඩ් වල ළමයි මේ සාමාන්‍ය ද්‍රවාංකයේ 714ක් විතර. ඒ නිසා මේ කෝෂය තුල මේන්ටේන් කරන ටෙම්පරේචර් එකත් එක්ක මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රව අවස්ථාවට පත් වෙනවා. දැන් මේකේ පවතින ද්‍රව මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රව මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රවේ වුණාට පස්සේ ළමයි ඔක ආයේ මැග්නීසියම් 2+ හා Cl- සයින වලට කැඩෙනවා.
ට ග ග ග ක් හරන හන ක් හර හැමල සිද ව ක් හ ප ක් ද න ැතෝඩ ල එන කැතෝඩේ ලඟද මැගනීසිම් 2+ ලික්විඩ් එක ද්‍රවස්ථාව නිස ලික්විඩ කර ලියන්නේ මැගනීසිම් බවට පත්වෙන. හැබැයි මතක තියාගන්න මැග්නීසියම් වල ද්‍රවාංකය සෙල්සියස් අංශක 650ක් විතර. සමේ කෝෂය තුල මේන්ටේන් කරන ටෙම්පරචර් එකත් එක මේ හැදෙන මැග්නීසියම් ද්‍රව අවස්ථාවේ පවතින. එහෙනම් කැතෝඩේ ළඟ Mg2+ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන මැග්නීසියම් ද්‍රවය හදනවා. ඔක්සිකරණය වෙන ඇනෝඩේ ළඟ, ඉතින් ඔක්සිහරණයක් වුණා නම් ඔක්සිකරණයකුත් වෙන්න ඕන. ඇනෝඩේ ළඟ Cl- අයන Cl2 බවට පත් වෙනවා. ඉලෙක්ට්‍රෝන නිදහස් කරලා මේ Cl2 ටික කෝෂයෙන් පිට වෙලා යනවා. මේ Cl2 ටික පාවිච්චි කරනවා ළමයි හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියා කරවල HCl නිෂ්පාදනය කරන්න. එතකොට HCl කියන්නේ මේ ක්‍රියාවලියේ අමුද්‍රව්‍යයක්. එහෙනම් ඔයාලට මේ Cl2 භාවිත කරලා අමුද්‍රව්‍යයක් පුනර්ජනනය කරන්න පුළුවන්. HCl හදා ගන්න පුළුවන්. HCl අරගෙන යන්න පුළුවන්. නැවත අර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරවල මැග්නීසියම් ක්ලෝරයිඩ් හදන්න පියවර අංග 3ේදී. ඒකත් මතක තියාගන්න. හරි. ඊළඟට ළමයි දැන් මේ ද්‍රව මැග්නීසියම් ක්ලෝරයිඩ් ගත්තහම මෙයාගේ ඝනත්වය හරි 1.68 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට විතර. 1.68 ගන්න. හැබැයි හැදෙන මේ තත්ත්ව යටතේදී මැග්නීසියම් වල ඝනත්වය හරි මැග්නීසියම් ක්ලෝරයිඩ් වල ඝනත්වය 1.68ක් විතර, මැග්නීසියම් වල ඝනත්වය 1.584ක් විතර. හරිනේ. 1.584ක් විතර. චෙක් කරලා බලන්න මේ වැලියුස් පොඩ්ඩක් හරි. චෙක් කරලා බලන්න. හරි. එතකොට මේ මැග්නී ද්‍රව මැග්නීසියම් ක්ලෝරයිඩ් මත මේ මැග්නීසියම් හැදෙන මැග්නීසියම් ගෝලිකා විදිහට පාවීමක් සිද්ධ වෙනවා. මේ ද්‍රව මැග්නීසියම් ක්ලෝරයිඩ් මත මැග්නීසියම් පා වෙනකොට ළමයි ඒ මැග්නීසියම් ඉවත් කරගන්න ලේසි. අන්න ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. හරිනේ. ඒතර ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. අර එක කාරණයක් කියන්න ඕන තව. ඔයා ඩොලමයිට් නම් පළවෙනි පියවරේදී හුණුගල් වෙනුවට රත් කරන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙනවනේ. ඒතර ඔයා දෙවෙනි පියවරට අර යන්නේ කැල්සියම් ඔක්සයිඩ් මැග්නීසියම් ඔක්සයිඩ් මිශ්‍රණයක්. වතුරට ගිහින් දාපුවම බිටර්න් වලට දාපුවම කැල්සියම් ඔක්සයිඩ් විතරක් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හදනකොට මේ මැග්නීසියම් ඔක්සයිඩ් එක පතුලේ තැම්පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක මේ මැග්නීසියම් ඔක්සයිඩ් උත් කලවම් වෙලා තමයි ළමයි ද්‍රාවණයෙන් වෙන් වෙන්නේ. එහෙම වුණොත් එහෙම පියවර අංග 3ේදී මේ HCl එක ප්‍රතික්‍රියා කරන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විතරක් නෙමෙයි මැග්නීසියම් ඔක්සයිඩ් උත් ප්‍රතික්‍රියා කරනවා. හැබැයි ඒක ගැටලුවක් නෑ. මොකද ඒකට හේතුව මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් HCl එක ප්‍රතික්‍රියා කරත් මැග්නීසියම් ඔක්සයිඩ් HCl එක ප්‍රතික්‍රියා කරත් හැදෙන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ්. ඒසයික ගැටලුවක් නෑ. ඒක ඇහුවොත් ඒක ලියන්නත් මතක තියාගන්න. හරි. එතකොට ඔන්න අපි හපෝ වෙනවා ක්‍රියාවලිය අවසාන අවස්ථාවට. දැන් ඔන්න විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හරි. එතකොට මෙන්න මේකදී ඔයගොල්ලෝ දන්නවා මේ විශේෂම විද්‍යුත් විච්ඡේද කෝෂයක් ගත්තාම ඇනෝඩේ සහ කැතෝඩේ මතක තියාගන්න ඕන. මේකදී ඇනෝඩේ මිනි රන් ග්‍රැෆයිට් ඇනෝඩයක් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ කැතෝඩේ විදිහට වාණේ මෙන්න මේකටම දාගන්න පුළුවන්. මේකේ ඇනෝඩය මිනි රන් ඊට පස්සේ කැතෝඩය වාණේ. හරි. ඊළඟට සාමාන්‍ය කර්මාන්තයක් හා සම්බන්ධව පරිසර දූෂණයක් කතා කරනවානේ. මේකෙදි පරිසර දූෂණේ සිද්ධ වෙන්නේ ළමයි මේ නිදහස් වෙන කාබන් ඩයොක්සයිඩ් නිසා. එකක් හුණුගල් නැත්නම් ඩොලමයිට් තාපයෝජනයේදී කාබන් ඩයොක්සයිඩ් වායු ගොල් නිදහස් වෙනවා. කාබන් ඩයොක්සයිඩ් කියලා කියන හරිතාගාර වායුවක්. ඊළඟට ළමයි මෙන්න මේ කෝෂය තුළ මේ උෂ්ණත්වය මේන්ටේන් කරන්න 800-800 වගේ උෂ්ණත්වය මේන්ටේන් කරන්න පෙට්‍රෝලියම් ඉන්ධන දහනය කරන්න ඕන. ඒකෙත් කාබන් ඩයොක්සයිඩ් මුක්ත වෙනවා. ඉතින් ඔන්න ඔය අවස්ථා දෙකෙන් ළමයි කාබන් ඩයොක්සයිඩ් වායු ගෝල නිදහස් වීම නිසා මේ කර්මාන්තයේ මේ මැග්නීසියම් නිස්සාරණේ වායු ගෝලයේ දූෂණය සඳහා හේතුවක් වෙනවා යම් ආකාරයකට. ඒකත් මතක තියාගන්න. හරි. ඒතර මම කියන්නේ මම මේකේ 100%ක් කාරණා ටික මතක් කරනවා කියලා මේ වීඩියෝ එකේ. නමුත් වැදගත් කාරණා ටික සියල්ලම වගේ මතක් කරන්න උත්සාහ කරනවා. තව අඩුපාඩු තිබ්බොත් ඔයගොල්ලොත් කියවලා හදාගන්න. ඒක කැස් කරලුවක් නැහැ. මෙන්න මේ අගයන් මතක තියාගන්නේ ගොඩක් කටියට ප්‍රශ්නයක් නේ. ආ මේ 99.8 කියලා කියන ළමයි ඒ කියන්නේ මේකෙදි අපි අර මැග්නීසියම් වල සංශුද්ධතාවය ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම 99.8ක සංශුද්ධතාවයකින් නැත්නම් ප්‍රතිශතයකින් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ 100ක් නම් නිෂ්පාදනය වෙන්නේ තිබ්බේ 99.8ක් නිෂ්පාදනය කරගන්න පුළුවන්. එන්න තිබ්බේ 100ක් නම් ග්‍රෑම් 99.8ක් වෙනකම් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ කියන්නේ ඉහළ සංශුද්ධතාවයකින් ඉහළ ප්‍රතිශතයකින් අපිට මැග්නීසියම් නිෂ්පාදනය කර ගන්න පුළුවන්. ඊළඟට ගොඩක් ළමයට තියෙන ප්‍රශ්නයක් තමයි ළමයි මෙන්න මේ කර්මාන්තයක් හා සම්බන්ධව පදුන මේ අගයන් පාඩම් කරගන්න. ඒක ඔයාට එක එක ළමයාට එක එක විදිහට මේක මතක තියා ගන්න පුළුවන්. මම ඔයාට එක ක්‍රමයක් කියනවා. ඔයා ඒ කර්මාන්තය හා සම්බන්ධව පවතින අගයන් ටික වෙනම දාගන්න. මේක මොකද්ද කියලා දාගන්න ඕනේ නැහැ. නිකන් දාගන්න. හරි. මේකේ ක්‍රමයක්. හරි. නිකන් මේ වගේ පොඩි චිත්‍රයක් මවා ගන්න. ආ මේ කර්මාන්තය ඇතුළේ 0.13ක් තිබ්බා, 116ක් තිබ්බා, 714ක් තිබ්බා, 650ක් තිබ්බා. හරි. 1.68ක් තිබ්බා. නැත්නම් 1680ක් කියලා මතක තියාගන්න. 1584ක් තිබ්බා. පස්සේ දශමස්ථාන තියාගන්න පුළුවන්. 99.8ක් තිබ්බා කියලා මතක තියාගන්න. හරි. ඊට පස්සේ වාට තර්කයෙන් මෙහෙම කරන්න පුළුවන්. ළමයි අහන ප්‍රශ්නෙකට අපි උත්තර ලියන්නේ. අහන ප්‍රශ්නකට අපි උත්තර ලියන්නේ. අහන ප්‍රශ්නකට උත්තර ලියනකොට ළමයි මේ අගයන් ටික අපිට ලස්සනට වෙන් කරගන්න පුළුවන්. දැන් 800-800 වගේ එකක් ඔයාගේ ඔළුවේ තියෙනවා නම් ආ කෝෂයේ මේන්ටේන් කරන ටෙම්පරචර් කියලා ඔක දාගන්න පුළුවන් ළමයි.
දවා දන්නවා මැග්නීසියම් කලෝරයිඩ් මත මැග්නීසියම් පාවෙනවා කියලා. එතකොට දැන් මේ ඝනත්ව කියන දෙකක් තියෙනවනේ. එහෙනම් මැග්නීසියම් ක්ලෝරයිඩ් මත මැග්නීසියම් පාවෙනවා නම් වැඩි ඝනත්වයේ මැග්නීසියම් ක්ලෝරයිඩ් වල වෙන්න ඕන, අඩු ඝනත්වයේ මැග්නීසියම් වල වෙන්න ඕන. 650-714 කියලා ටෙම්පරචර්ස් දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් මැග්නීසියම් කියන්නේ ටිකක් මෘදුයි. අයනික සංයෝග වල කොහොමත් ද්‍රවාංකය ටිකක් ඉහළගේක පවතින. එහෙනම් ඉහළගේ මැග්නීසියම් ක්ලෝරයිඩ් වල එච්චර දෘඩ නැති, හරි, ලෝහක බන්ධන ප්‍රබල නැති මැග්නීසියම් වල ද්‍රවාංකය තමයි මේ තියෙන්නේ කියලා එහෙම දාගන්න පුළුවන්. ඒකත් හොඳ ක්‍රමයක් ළමයි. කර්මාන්තය හා සම්බන්ධ අගයන් ටික මතක තියාගෙන ඒක ඇප්ලයි කරනවා ප්‍රශ්න අහන විදිහට. මේක හැම කර්මාන්තයෙම ගැලපෙන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් ඔයා try කරලා බලන්න. හරි. ඒකෙනුත් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙනම් ඔන්න මැග්නීසියම් හා සම්බන්ධ කතාව අවසానයි. ඉතින් අපි ඊළඟ කර්මාන්තයෙන් හම්බෙමු. එහෙනම් ඔයා මෙන්න මේ විදිහට මෙතනින් පස්සේ තනියම විනාඩි 10ක් ඇතුළත ඔයාට පුළුවන් වෙනවනේ මේ කර්මාන්තය පැහැදිලි කරන්න. කොලයක් ගත්තා, මේ ටික ලිව්වා තනියම. කරන්න ඕන ළමයි මේක පිළිබඳ චිත්‍රයක් මවා ගන්න. ඒ චිත්‍රය ඇතුළේ මේ කෑලි දාගන්න. දාලා ඔයා එක කොලේක ලියලා පස්සේ තනියම මේ වගේ පැහැදිලි කරන්න, තව කෙනෙක්ට උගන්වනවා වගේ හිතාගන්න. ඊට පස්සේ බලන්න මොනවාද පොයින්ට්ස් මගේ අරන්නේ කියලා. හරිනේ. එහෙනම් ගේමට බහින්න, ගේම ගහන්න අනිවාර්යෙන් ඔයාට මේක ගොඩ දාගන්න පුළුවන් මැග්නීසියම් නිසානේ. බය වෙන්න එපා කිසි දෙයකට. එහෙනම් සියලු දෙනාට ජය වේවා.